දිවිරියාගම බණ්ඩාර වේලාවකට සාහිත්‍ය දරේ සටන් සගේ ඒ වගේම කලාවට ලැබි බෞද්ධයෙක් කිව්වත් මම නිවැරදි මොකද මම මෙහෙම පටන් ගන්නකො 1789 ප්‍රංශ විප්ලවය බැස්ටිලියට පහර දුන්නා කොහොමද වෙච්ච හානි ප්‍රංශ විප්ලවයේ මුල කුරපු ඒ කියන්නේ රාජාණ්ඩු ක්‍රමයේ ලෝකේ බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හට ගන්න බලපපු පළවෙනි දේ තමයි බැස්ටිලියට පහර දීම බැස්ටිලියට පහර දුන්නාම හිරකරුව 1000 කණන් එළියට ඇවිල්ලා රාජ්‍ය මදලට අහුවෙච්ච හැබැයි ඒයින් පස්සේ යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පුනරුදයක් ඇති වුණා බුද්ධිමය නිදහසක් ඇති වුණා ඒ වගේම අපි මේ මේ නවවෙනිදා වෙච්ච දේ බැලුවොත් එහෙම ලංකාවේ මේ මහා මන්දිර අල්ලගත් එක මහජන එකතුලා තරුණ එකතුලා ඒක ඇත්ත වශයෙන්ම නිදහස පිළිබඳ විප්ලවයක ආරම්භය සංලක්ෂයක් ඇරවුම් ලක්ෂයක් හැබැයි ඒ සිද්ධිය වීමේදී ඉතිහාසයේ පුරා සිද්ධ වෙච්ච විප්ලවවලදී සිදුණු විශාල ඝාතන මිනිස් ඝාතන දේපළ සංහාරය මර්ධනය ඒ සියල්ල උඩියට කරන විදිහ අවම හානියක් සහිතව මේ පෙරළිය සිද්ධ වුණා එතකොට ඒක වැදගත්කම අපි ඇත්ත වශයෙන්ම මේ තරුණයෝ දවස් අනුගානක් තිස්සේ ගුටි කාගෙන බඩගින්නේ කඳුළු ගැස් කාගෙන අවලාදහමින් නිින්දා අපහස වලට මුහුණ දෙමින් පාර්ලිමේන්තේ ඉන්න මැරෙන්ගේ අවලාදවට මුහුණ දෙමින් බය නැතුව අල්ලගෙන හිටියා ඒ අල්ලගැනීම ප්‍රතිඵල හැටියට තමයි මිලියන 2ක් විතර සෙනඟක් අන්තිමට ආවේ මේගොල්ලෝ නීති විරෝධී ඇඳිරි නියකුත් දාලා ඊනියා පොලිස්පති ඊනියා ආරක්ෂක මාත්‍යංශ ලේකම් මේ ඇඳිරි නීතිය දාපුවා මේක සාධාරණීකරණය කරා නමුත් මහජනයා තීන්දුව කරා අපි එනවා කියන එක ඒ ආවේ වෙනම කොට වන්නේ මේ මේ නිදහස් අරගලයේ වැදගත්ම අවස්ථාවක් පැහැදිලි වශයෙන්ම පොඩි පොඩි ගැටුම් හානි සිද්ධ වුණාට තරුණයන්ගේ ඉවසීම ඒ වගේම ආරක්ෂාංශ වලට දිගටම කියද්දි ඒගොල්ලෝ මොනවා වුණත් ඕනනම් ඒගොල්ලන්ට වෙඩි තියන්න තිබ්බා දිගට හරහාට යම් ප්‍රමාණකින් ඒ දෙපැත්ත බැලන්ස් වුණා ඒ බැලන්ස් කිරීමේදී වැඩිහිටියොත් අවසාන වශයෙන් එකතු වුණා මම හිතන්නේ මේක ඓතිහාසික ජයග්‍රහණයක් මෙතනින් තමයි අපේ නිදහස 48 කියන්නේ වල්බూరు ඊනියා නිදහසක් බොරු නිදහසක් අපේ නිදහස අරගලේ පටන් ගත්තේ නවවෙන්දා මෙතනින් එහාට තමයි අපිට සාධාරණ සමාජයක් ගොඩනගන්න පුළුවන්නේ විදායක ජනතාවගෙන් අහුති කරන්න පුළුවන්නේ බාරකරන්නුවක් යටතේ ටික කාලයකදී මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ කොමිෂන් සභාව සකිතමත් කරන්න පුළුවන් වෙන්නේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ජනතාවට නිදහස් අරගලයේ පළවෙනි සුවඳ දැවුනේ නවවෙනිදා මෙතනින් එහාට තමයි නිදහස් සටන් තියෙන්නේ එතකොට ඩී.එස්. සේනානායකලා සුද්දට ගැතිකම් කළා මේ ඒ නිදහස ගත්තේ ඒක නාමික නිදහසක් ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ නිදහස ලැබෙනට විරුද්ධවත් වුණා ඩී.එස්. සේනානායක ජාතිය පියාගේවට විශාල හානියක් ජාතියට සිද්ධ වුණා ඒගොල්ලෝ දෙමළ ජනතාවට වතුකම් කරනකොට ඡන්දයිතේ දෙන්නට විරුද්ධ වුණා ඒ කියන්නේ එහෙම අපේ ඉතිහාසයේ එහෙම සැබෑන කළු සුද්ද ඒගොල්ලෝ කළු සුද්ද සුද්දන්ටත් වඩා හොඳට සුදු වෙනුම් ඒ කියන්නේ සුදු අස්පියා පිටින් ගිහිල්ලා අර ලෝගු දාලා සුද්ද විශේෂ අවස්ථාවදී අඳින ඇඳුම් ඇඳගෙන හිටපු උන්නේ පැහැදිලිවම ඒ කියන්නේ සාමාන්‍ය යටත් විජිත රටක් නිදහස ලැබනකොට යටත් විජිත පාලන තන්ත්‍රය ඊටත් වැඩිය නරක විදිහට ගෙනියන්න බෝ වෙච්ච පන්තිය තමයි අපේ කළු සුදු පන්තිය. ඒතර ඒගොල්ලන්ට අඩු ගන්න ව්‍යවස්ථාවකත් හදා ගන්න බැරි නැහැ අවුරුදු 73ක් ගිහිල්ලා. ඒ වගේම සුද්දෝ හඳුන්වලා දුන්න මර්ධනකාරී අනපන තවදුරටත් පවත්වාගෙන යන දණ්ඩ නීති සංග්‍රහය වගේම රෝම ලන්දේසි නීතිය. අද සුද්දොත් ඒවා වෙනස් කරලා ප්‍රජාතන්ත්‍රී විහිවට ඇවිල්ලා තියෙනවා. අපේ උන් ඒ නීතියත් කරගහගෙන 2500 කුරුමයක් වගේ. මේවා තමයි අපිට දැන් ජය ගන්න තියෙන අභියෝග. ඔව් තව එකක් ඇතු කරොත් අර ඉන්දියාවේ නිදහස් සටනක් තිබුණා. පැහැදිලිවම මහත්මා ගාන්ධි කොහොමද අඩේ ජින්නලා එකට හිටියා. පැහැදිලිවම නිදහස් සටන තියෙන නිසා දැන් නේ අපේ එන්න පෙරල කොල්ලින් ආසිරලා ගිහිල්ලා හේිරවත් ගෑවේ. පැහැදිලිවම දැන් ඉන්දියානු නිදහස් අරගලේ ප්‍රතිඵල හැරි තමයි ඉන්දියාව අඩු ගන්නේ. ඉන්දියානු නිදහස ලැබනකොට ඉන්දියා ව්‍යවස්ථාවක් හදාගත්තා. ආචාර්ය ඉන්දියන් කියන එක ආවා. ආචාර්ය අම්බේත්කර් හදපු ව්‍යවස්ථාව ඇතුලේ සියලුම ඉන්දියානුවන් සමකොට සැලකුවා ඉන්දියානුවා කියන හැඩය අපේ ලාංකිකයා කියන හැඩේ තමයි ඇවිල්ලා මුස්ලිම් කාර්යය දෙමළා ඈ එහෙම සක්කිලියා ඔහොමනේ උඩ රටමියා පාත රටමියා ඔහොමනේ තාමත් තියෙන්නේ ඉතින් ඒක ඇත්ත වශයෙන්ම බැලුවොත් මේ සටනේදී සටන් පාඩයක් වුණේ සියලු ආගම් ભેද ಜಾති ભેද වර්ගවාදයේ මුළුමනින් රූපට දාන්නේ නමුත් 1818 කැරල්ලේදී වුණේ මොකද ඒක උනේ රදලෝනේ කැරල්ල ගැහුවා. ඒතකොට පහත රටේ වුණ ගත්තේ නෑනේ. ගත්තේ නෑ. ඒ නිසා තමයි ඒ වගේ 48 කැරල්ලෙත් එහෙමයි. ඒ නිසා තමයි ඒ අරගල අසාර්ථක උනේ. නමුත් මේ අරගලේ සාර්ථක උනේ. පැහැදිලිව මේකෙදි සියලුම මේ නිකායන්ට අයත් පූජකවරු. පූජකවරු එකතු වුණා මෙතෙන්ට. එතකොට ඒක දිරවන්නේ නැතුව යා රාජපක්ෂ රෙජීමේට. මොකද ඒගොල්ලෝ ಜಾති ભેදය, අගම් ભેදය අවසල තමයි බලයට ආවේ. 300ක් මැරුණේ කොහොමද කියලා අපි දන්නවනේ දැන්. අත වශයෙන්ම විශාල මුස්ලිම් විරෝධයක් රට ඇතුළේ ඇති කරලා සිංහල බෞද්ධ උසගන්නලා ඒගොල්ලෝ දිනුවේ. හැබැයි එතකොට ගෝඨා අරගලේදී සියලු පාර්ශ්ව නායකයෝ එකතු වුණා. සියලුම දේශපාලන පාර්ශ්ව එකතු වුණා. පාලකෝ හැර. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ හිතපු දේ නෙමෙයි උනේ අන්තිමට බලනකොට අන්තිමට කරකිලා ආවා ඒගොල්ලන්ට බැරි වුණා මේක පරාජය කරන්න එහෙනම් බොහොම ස්තුතියි දිවිරේගාගම බණ්ඩාර සහෝදරයා ඔබ ගිහිල්ලා නරඹන්නකෝ ජනාධිපති මන්දිරේ නරඹලා එතන කට්ටියට කියන්න මේක බුදු අම්මෝ ගානව සමහරු වීදුරුවක් කැඩනහම පෑදෙලෝ කියලා දෙන්න ඕන
लोके अरगल संबंध विप्लव संबंध रूसियन विप्लव फ्रांस विप्लव क्यूबन विप्लव चीन विप्लव वीडोड़ा महामिनी घातन सिद्धुना अभी जनता कील बहुमति।